ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. සමැතිතුමාගේ ආණ්ඩුව කාලයේ ජේවීපිය එක ඒවා කියලා තිබුණා. ඒ වෙලාවේ ජේවීපිය එක රැස්වීම් තහනම් කරලා තිබුණ ලංකාව පුරා. මම තිස්ස මහරාමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික්කේ රාජපක්ෂුරු රැස්වීම් තිබුවෙත් නෑ. එකම රැස්වීම කරේ තිස්ස මහරාමේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මයි ගෙදර. ඒකට තරහේ ඉහලින් ආපු කොන්ත්‍රාත්තයකට මට වෙඩි තිව්වා. මම තුවාලුනා, මම මැරුණා, මගේ මල්ලි නංගී මස්සිනයි තුන් දෙනාම මැරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජීවිත පූජා කර එකම දේශපාලනඥයා බණ්ඩාරනායක අගමැතිතුමා මැරුණාම මර්වින් සිල්ලා පමණයි. මම පේනකාරයෙක් නෙවෙයි නිසා වර්තමාන දේශපාලනය ගැන මම බොහොම කම්පා වෙනවා. මම 160,000 ඡන්ද ගත්තා ගම්පා ඩිස්ත්‍රික්කේ. මම දුටුගැමුණු මහරජතුමා ඉපදුණු පළාතේ දිනුවා තිස්ස මහරාම. අම්මයි ගමත් දිනුවා කැලණිය. ඉතින් මට කියන කනගාටුයි. මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් නාම වේලා හම්බුනේ නැහැ. මගේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කරලා වෙන්නේ නැති. ඉතින් මම කාගුවක් පස්සේ ගියෙත් නැහැ. නමුත් මම දේශපාලනේ නැවතුනේ නැහැ කරනවා. මේ සිංහලකම රැකගන්න, බෞද්ධකම රැකගන්න, මහා සංඝරත්නය රැකගන්න, දුටුගැමුණු රජතුමා කිව්වා වගේ මගේ ව්‍යායාමය මගේ එතුමාගේ රජසැප මිනිස නෙවෙයි කිව්වනේ. බුදු ධර්මයේ චිරස්ත්‍ය සඳහා පමණයි. මේ බුද්ධාගමේ චිරස්ත්‍ය සඳහාම සිංහල ජාතියේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහාම මගේ දේශපාලන ගමන. මේ දල්දා හාමුදුරුව ඉස්සර මෙතන ගියා හරක් ලොරි, කුකුල් ලොරි කෙලක ගහ යන්නේ. මම මහාමාර්ග නියෝජ්‍ය අමති කාලේ මේ පාර වැව්වේ මේ කතා කරන මර්වින් සිල්වා. Breaking.lk